ධරණි සමග රැඳලින් අපි විනලි අක්කත් නැතුව හැම ප්‍රශ්නයකටම දිරියේ මොන දෙන හැටි පේන්න තියෙනවා. ඉතින් තරුමිනේට උනත් ලොකුම ලොකු ආඩම්බරයක් දැනයි තමන්ගේ හිතුවක්කාර නංගිමේ හැසිරෙන යහපත් එඩිතර විදිය දැකලා කියලා හිතන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් දැන් විනලිට හම්බුන පළවෙනි ඕඩර් එක විනලිට ඕන උනේ හරි වෙලාවටම දෙන්න. අනිත් එක තමයි අර රයන්ගේ ගෑනු ළමයා විනලිලාව වර්ණනා කරපු විදිය දන්න නිසා විනලිට පොඩි හරි සැකයක් මේ ඕඩර් කරන්න ආපු කෙනා ගැනවත් ඕඩර් එක ගැනවත් ඇති උනේ නම් නෑ කියන්න අපි දන්නවා හොඳින්ම. හැබැයි ඉතින් දැන් තියෙන ප්‍රශ්නය රයන්යි මේ විනලිය හොටෙල් එකකට ගෙන්න ගත්තේ කියලා. මෙතන හිතන්න ලොකු බරෑරුම් කාරණාවක් තියෙනවා. මොකද හේතුව විනලි එක්ක ලොකුම ලොකු තරහක් තිබුණා. නමුත් ඉතින් අපි දන්නවා විනලිව කරදරයකට පටලවන්න හැදුවත් මේ වෙලාවේ රයන්ට ඒ වගේ දෙයක් කරගන්න බැරි වෙන්න කියලා තමයි කතා බලන අපි නම් හිතන්නේ. හැබැයි මේ සිද්ධියේ ඉතින් රයන් මේ සූදානම් වෙන්නේ විනලිව ලැජ්ජාවට පත් කරන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර කියපු හොටෙල් එකෙන් ලේසි පාසු කෙනෙක්ට කන්න පුළුවන් කමක් නැහැ. ලොකු සල්ලියක් ඕනේ කරනවා. හැබැයි මේ වෙනකොට විනලිගේ අතේ නම් ඒ තරම් වේදම් කරන්න කොටින්ම කිව්වොත් ඔය දෙන්නෙක්ට තුන් දෙනෙක්ට කෑම ගත්ත ඒවට ගෙවන්න සල්ලි නැහැ. ඉතින් මේ ඇඳුම් වලට සල්ලි ගෙවන්නත් අර ගෑනු කෙනා බෑ කියයි. මේ ඇඳුම් වල වරද්දක් කියන්නත් පුළුවන්. ඒ වගේම මේ හොටෙල් එකේ ගාන ගෙවන්න අයිති යෝජනාවක් වුණත් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා බිල ගෙවන්න බැරි වීම නිසා. හැබැයි ඉතින් බය වෙන්න දෙයක් නැහැ. දේවින්දගෙන් උදව් ගන්න පුළුවන් නිසා මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න ලැබෙයි කියලා හිතන්න පුළුවන්. වගේම ෂුවර් එකටම රයන්ට නම් මේ සිදුවීමෙන් පස්සේ විල්ලගෙන් ගැලවෙන්න ලැබෙන්නේ නැති වෙයි කියලා හිතන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් විල්ලි කියන්නේ තමන්ට හෝ තමන්ගේ ළඟම අයට කවුරු කරදරයක් කරත් ටිකක් ඇත්නම් කේන්ති අරන් පලිගන්න ලෑස්තුන කෙනෙක් කියන්න දන්නවා අපි. ඉතින් මේෂා වුණත් ලොකු පාඩමක් ඉගෙන ගත්ත විල්ලගෙන්. තරමිනේ වගේ හුරතල් කර කර ඉන්නේ නෑ විනුලි. ඉතින් ඒ නිසා මේ වතාවේ රයන් හැප්පෙන්න යන්නේ වැරදිම කෙනා එක්ක කියලා අපි දන්නවා. ඉතින් රයන්ට අර කෙල්ල ළඟම ලැජ්ජ වෙන්න වෙයි කියලා හිතන්න පුළුවන් කමක් තියෙනව වෙනසක් නැහැ. ඉතින් දරණි කතාව බලන මම ඔයා හැමෝම කැමති රයන්ට ගුටි කන ලැබෙනවට. ඒ විනුලිගෙන් මොකද කොරතට කරලා තියෙන වැරදි ඒ විතරක් නෙවෙයි රයන් විනලිට කරන්න යන වැරදි මේ හැම එකක්ම අනිවාර්යයෙන්ම රයන් හිතාමතා කරන වැරදි. ඉතින් ඒ නිසා රයන්ට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා කියන එක රහසක් නෙවෙයි. ඉතින් රයන්ගේ සැලසුම රයන් කරන හැටි වරදින්න ඕනේ කියලා හිතන අය අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න යන්න අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.